ඇතහැත්තෑව කාලෙත් ඊට කලින් ජනගායන ඒ වගේම විරුදුවලට අපේ සංගීතය තුළ ලැබුණේ විශේෂතන. එයිනුත් ගුවන් විදුලිය ජනගායන සංරක්ෂණය කරලා ප්‍රචලිත කරන්න ලොකු දායකත්වයක් ලබා දුන්නා. ජනගායන ටික්‍රිලියා වගේ වැඩසටහන් එයට උදාහරණ දෙකක් විතරයි. එදා ජනගායන ගැන වගේම විරුදු ගැන කතා කරනකොට එතර නම් දෙකක් අපේ මතකයට එනවා. ඒ දයා නිල්ලම්පිටිය කියන නමත් සේන ෆොන්සේකා කියන නමත්. දයා ජන සංගීතයට ඇලුම් කරන්නේ පුංචිම කාලේ. මම පන්සල් යන කාලේ මේ ජනගී විරුදුවට යොමු වුණේ ඒ කාලේ තිබුණා. මම පාසල් යන කාලේ කොළඹ නගර සභා කාර්යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මෙහි වූ සමස්ත ලංකා මහා පද්‍ය ගායනා තරඟය කියලා මුළු ලංකාවෙම ඉන්න ගායක ගායිකාවෝ ගෙනල්ලා කොටස් හතරකට එයින් මං පළවෙනි තැනට තේරුණා. මට එතකොට වයස ඇති අවුරුදු 15ක් විතර. ඔය මේ සාහිත්‍ය පොත් කෙනුට ගිටා සංදේශය වගේ මේ දවස දැම්මගේ නෙමෙයිනේ ගුරුවරයා කියනවා ඒක කවිය ලස්සනට කියන්න පුළුවන් ළමෙක් ඉන්නම නම් කියන්න කියලා. එතකොට මට කියලා තමයි ඔය කවි කියවන්නේ. එයාත් ඒ දවස්වල තිබුණා පාසල් අතර එක එක දිස්ත්‍රික්කවලින් තෝරගත්ත ළමයින්ගේ අවසාන මහා තරඟ තිබුණේ කොළමානද මහවිද්‍යාලේ. එතින්දි මට හම්බුනේ දෙවනි ස්ථානේ. දෙවනි ස්ථානට ආවට පස්සේ මේ ගැන බොහොම ලැතියාවක් ඇති වුණා තරඟවලට යන්න. මං ඉස්කෝලේ ඇරිලා පාසල් ඇරිලා කෙලින්ම යනවා මේ හේවුඩ් කලායතනෙට. එතින්දි මට සම්පූර්ණ ඉතාම නිවැරදි තාල එහෙම දැනගන්න ඕනේ මගේ මේ ගුරුවරයා හැටියටිය කිරිගන්ත අල්ගම ගුරු අද ජීවතුන් අතර නැහැ. ඒ ගුරුතුමා මට එයා දන්නේ නියම එයාගේ තිබිච්ච හැකියාව ඒ විදිහටම මට කියලා දුන්නා. ඇය ජනගීත ගායනා කළත් සරල ගීත ගායනයට මුලදී යොමුනේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. මං සරල ගීත ගායනා කිරීම අත්හැරියේ මොකද සමස්ත ලංකා මහා පද්‍ය ගායනා තරඟයේදී පළවෙනි තැන ආපුවම එස් මඩවල එස් රත්නායක මහත්මයා තමයි අපිව ගුවන් විදුලියට කැඳවුවේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ගහපු තුන්දෙනා. අපි තුන්දෙනාගෙන් ගායනා පද්‍යාවලියේ කවි ගායනා කෙරෙව්වා. එතින්දි මඩවල එස් රත්නායක මහත්මයා මට කිව්වා මං දයාගෙන් එක ඉල්ලීමක් කරනවා. දයා සරලගී ගායන කරන්න යන්න එපා. සරලගී ගයන්න ඕන් තරම් ඉන්නව අපේ ගායක ගායිකාව. ජනගී විරුදු කියන්න බොහොම සිල්පිනිය අඩුයි. ඒකින්ද දයා මේක ජනගී විරුදු කියන්න සරලගී කියන්න නම් යන්න එපා කියලා. මට ඒ වචනේ හරියට කය වැදුනා. ඒ වුණත් පස්සේ කාලෙක ඇය සරලගී ගායනයටත් දක්ෂ බව ඔප්පු කළා. ඒට මග පෑදුනේ සරල ගීත කීපයක් කියන්න ඕනේ ජේෂ් බී රාණි මහත්මිය. ඉද්දි දවසක් මම මේ වැඩසටහනකට ඇවිල්ලා ඉන්නකොට ඇහුවා දයා මේ දයාට සරල ගී කියන්න බැරිද කියලා. මම කක් කියන්න බැරි කමක් නැහැ මම මේ කියලා නැහැ මේ මෙහෙම මට මේ මඩවලේ රත්නායක මහත්මයා මෙහෙම කිව්වේ මම මේ දෙයට නැඹිරුනේ මේ කියන්නම් බැරි කමක් නැහැ කියලා. එතකොට ඒ දවස්වල තිබුණ ওই සංගීත වැඩසටහන අපි දෙන්නට සින්දු කියන කියලා පැය භාගයක් ඒ වැඩසටහනින් දුන්නා. නිල්ලම්පිටිය අනුලා විද්‍යාලයේත් ඒ වගේම මියුසියස් විද්‍යාලයේත් සංගීත ගුරුවරියක් විදිහටත් කලක් සේවය කළා. මම අනුලා විද්‍යාලයේදී මේ කලා ටිකිරිලියා කියලා මේ ගීත නාටකයක්. ඒ ගීත නාටකයේ හුඟක්ම ජනගීහරේ විරුදු ආරේටයි ඒක ප්‍රබන්ධ කියලා මට මතක නැහැ 50 ගණන් විතර. මේ කොළඹ මියුසියස් විද්‍යාලයට ගියාට පස්සේ මම උඩක් මේ නාට්‍යවල කළා ගීත නාට්‍යවල. ඒ හැම එකක්ම මට මේ ළමයින්ට මේක තමයි අතර හුරු කරන්න ඕනේද මගේ ගොඩාක්ම මේ පිටපත් ලියුඟක් මම ඒ පිටපත් වලට ගොඩක් හැදුව ගීත වලට මම දාගත්තේ
සමහරකට කියන්න පුළුවන් ලේසි අපේ ජනගී විරුදු ආශ්‍රිත තාල් තමයි. මම අන්ලොග් මේ නිවුස් විදුහලේදී කළා කැලණිපුරේ එඩිටර දීමේ කියලා ඒක විහාරමාදීවි. මට මතකයි මේ කැලණිපුරේ එඩිටර දීමේකේ මේ ගුවන් විදුලියේ ඒ වැඩ ගෙන්නලා බලලා ඒ මේ වැඩසටහනක් කළා. දෙමින් පස්තිනි සඳ වඩිමින්නේ ඔබලුන් කෙවි දියද බසින්නේ ඔබලුදුවක් විස වෙත බසින්නේ ජන ගීතේට පෙම්බැන්ද දයානෙ ලප්පිටිය. උදක්ම සමාජයෙන් බලාපොරොත්තු වන්නේ එකම එක දෙයයි. මේ ජන ගීය විරුදුව නැසෙන්න නොදී මේක තව ඉදිරියට අපේ කම රැකගන්න මේක තව ඉදිරියට ගෙනියන්න මේ මාධ්‍යවලට මම ආරාධනා කරනවා මේක නැවතත් පණගහලා උත්සල ගන්න කියලා මේක මැරෙන්න දෙන්න එපා කියලා මේක මිලියන්න නොදී මේක නැවත අපේ සමාජයට අපේ දරුවන්ට මේක ලැබෙන්නට සලස්වන්න කියලා. Thank you.
සරණින් දෝසක සුවපත් වේවා තිසරණ සරණින් දෝසක සුවපත් වේවා තිසරණ සරණින් දෝසක සුවපත්